අයුබෝවන් සුබ දවසක් අපේ පරිගණක පන්ති YouTube channelට ඔබ සාදරයෙන් පිළිගන්නවා අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ගොඩක් අයට වැදගත් වෙන කුංචි දෙයක් ගැන කියලා දෙන්න සිංහල ටයිප් කරන අයට ඉතමත් වැදගත් වෙනවා මෙන්න මේ කාරණාව සිංහල ටයිප් කරන්න ගියාට පස්සේ ගොඩක් අය දන්නවා පිටු 50ක් 60ක් ටයිප් කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා ඉතින් මෙන්න මේ කාලය ඉතිරි කරගන්න ඉතමත් ඉක්මනින් අපිට අවශ්‍ය දේවල් ටික ටයිප් කරගන්න හොඳ වැඩසටහනක් Google Documents හරහා කරගන්න හැටි කියලා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. මේක අලුත් දෙයක් නන් නෙමෙයි ටිකක් පැරණි දෙයක් නමුත් භාවිතා කරන්න ඉතාමත් සුදුසුයි. ගොඩක් අයට ඉතාමත් ඉක්මනට මේක කරගන්න පුළුවන් නිසා ඉතාමත් පහසු දෙයක් නිසා මේක හොඳට ප්‍රයෝජනට ගන්න පුළුවන්. අන්න ඒක නිසා මම අද කියලා දෙන්න යනවා Microsoft Word වලට භාගත කරන්න පුළුවන් විදියට කොහොමද මේ Google Document එකක සිංහලෙන් ටයිප් කරන්නේ voice typing භාවිතා කරලා. ඒ කියන්නේ අපි කතා කරන දේවල්, අපි කියන දේවල්, අපිට අවශ්‍ය ලිපිය අපි ඒ දිහා බලාගෙන කියවද්දි කොහොමද ලේඛනයකට මේ වචන ටික අරගන්නේ කියලා. හොඳයි. ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ Google වලට ගිහිල්ලා අපේ Google account එකේ තියෙන මේ Google apps වලට ගිහිල්ලා Google Drive එක ලබා ගන්නවා. Google Drive එක ගත්තට පස්සේදි මේ Google Drive එකේ තියෙනවා new document එකක් අපි ආරම්භ කරනවා. හොඳයි. new වල තියෙන මේ Google Documents open කරගන්නවා. ඔබට පේනවා. එතකොට untitled documents කියලා document කියලා එනවා අපිට මේ Word document එකක් විදිහමයි මේක Word document එකක් විදිහට අපිට සාමාන්‍ය දකින්න තියෙන Word වල දකින්න තියෙන විදිහට file edit view insert format ඔය ආදී විදිහට menus ටික තියෙනවා. එතකොට මේ menu එකක් හරහා අපිට අවශ්‍ය කාර්ය කරගන්න පුළුවන් අපි භාවිතා කරන්නේ මේ මෙනු එකේ තවමත් මේක ඕපන් වෙනවා right මේකේ තියෙන tools වලට ගිහිල්ලා මේකේ තියෙනවා voice typing කියලා ඔබට පේනවා මේ voice typing කියන option එක control shift එකත් එක්ක s type කරත් මේක ගන්න පුළුවන් voice typing කියන එක තෝරගන්නවා ඊට පස්සේදී ඔයගොල්ලෝ පේනවා මෙන්න මෙතන mic එකක් දර්ශනය වෙනවා මේ මයික් එකේ උඩින් ඔබට පේනවා ඒකේ අදාළ භාෂාව අපි දැන් සිංහලෙන් ටයිප් කරන නිසා මේ ඉංග්‍රීසි US කියන තියෙන තැනින් අපි දා ගන්නවා සිංහල කියලා සිංහල තෝරා ගන්නවා අපි එතෙන්ට මෙන්න මේ විදිහට අපි මෙතනින් සිංහල තෝරා ගන්නවා පහල තියෙන්නේ ලිස්ට් එකේ සිංහල අකුරින්ම සිංහල කියලා තියෙනවා මේ තියෙන සිංහල සිංහල භාෂාව තෝරගත්තට පස්සේදී මේ මයික් එක උඩ ක්ලික් කරලා මේ මයික් එක අපි ඔන් කරගන්නවා ඊට පස්සේදී අපි කතා කරන දේවල් මේක ටයිප් වෙනවා කියලා මතක තියාගන්න ඕනේ මින් පස්සේ මම කතා කරන දේවල් ඔක්කොම මෙන්න මේ ස්ක්‍රීන් එකේ Word ස්ක්‍රීන් එකේ එහෙම නැත්නම් Google document එකේ ටයිප් වෙනවා මෙන්න මේ විදිහට බලමු හොඳයි අද අපි බලාපොරොත්තු වෙන්නේ Microsoft Word වලින් කොහොමද ලේඛනයක් නිවැරදිව සකස් කරගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. Google Drive භාවිතා කරලා මෙන්න මේ ලේඛනය අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න අවශ්‍ය පහසුකම් මේ ලේඛන සකස් කිරීමේ කලාවට අලුත් ප්‍රවණතාවයක් ගෙනත් දුන්න මෙන්න මේ ඔප්ෂන් එක හරහා අපිට පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. දැන් ඔබට පේනවා මම කතා කරන හැම වචනයක්ම මේ ලේඛනේ ටයිප් වෙනවා. ඒ ටයිප් වෙන එක නතර කරන්න අවශ්‍ය නම් නැවත වාරයක් මෙන්න මේ මයික් එක උඩ ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඉතින් තරමක් වේගයෙන් මම කතා කරද්දී ඔබට පේනවා ඒ වචනේ ඒ විදිහටම ටයිප් වෙනවා. දැන් මේ ටික ටයිප් කරගෙන අපි ගත කරා නම් කාලයක් අතරම ලොකු කාලයක් ගත වෙනවා. නමුත් මේ වචන ටික මේ මම කතා කරන වේගයෙන්ම ටයිප් වෙනවා ඔබට පේනවා. දැන් ඔබට මේක නතර කරගන්න මෙන්න මේ මයික් එක උඩ නැවත වාරයක් මම ක්ලික් කරනවා. හරි දැන් ඔබට පේනවා ඇති ඒක ඉතාමත් පහසුවෙන් මම අවශ්‍ය වචන ටික ටයිප් කරගත්තා. දැන් මට පුළුවන් මේක Word ලේඛනයක් විදිහට ඕනනම් මගේ පරිගණකයට ඩවුන්ලෝඩ් කරන්න. දැන් මේක තියෙන්නේ Google වල. ඉතින් ඒක නිසා මට පුළුවන් මේ Google Drive එකේ තියෙන ලේඛනය මගේ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට මම කරන්නේ
මේ ෆයිල් වලට ගිහිල්ලා මම ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා Microsoft Word document එකක් විදිහට මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. එතෙන්දී විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. මෙන්න මේ untitled Google document එක මම ඕපන් කරගත්තාම ඔබට ලැබෙනවා මේක සංස්කරණය කරන්න පුළුවන් විදිහට හදාගන්න. එතකොට ඔබට සිද්ධ වෙනවා මේක සංස්කරණය කරන්න පුළුවන් විදිහට සකස් කරගන්න. ඒක කරගන්නේ ඒ ඕපන් වෙච්ච document එකේ තියෙනවා. මෙන්න මේ විදිය තේරීමක්. අපි බලමු. ඔබට පුළුවන් මෙන්න මේ enable editing කියන button එක උඩ click කරලා මේක සංස්කරණය කරන්න පුළුවන් විදිහට සකස් කරගන්න. ඊට පස්සේ ඔබට අවශ්‍ය වචන අඩුපාඩු තියෙනවා නම් මේක හදා ගන්න පුළුවන්. මේක ලැබෙන ස්කෝල් පොතේ නැත්නම් යුනිකෝඩ් විදිහට තමයි ලැබෙන්නේ. ඉතින් යුනිකෝඩ් හැමෝම භාවිත කරන මේ විදිහ කාර්යාලවල යුනිකෝඩ් භාවිත කරන නිසා ස්කෝල් පොත හරහා අපිට මේ සංස්කරණය කරගන්න තවත් පහසුයි. දැන් ඔබට පේනවා අපි සකස් කරගත්ත ලේඛනය Microsoft Word ලේඛනයක් විදිහට අපේ පරිගණකයට ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක සංස්කරණය කරගන්න. අපිට අවශ්‍ය තවත් වචන තියෙනවා නම් මෙන්න මෙතන ඔබ යුනිකෝඩ් මාරු කරගන්න ඕන. අපිට සිංහල මම තෝරලා තියෙන්නේ. මේ සිංහල යොදා ගත්තට පස්සේ ඔබට හැකියාව තියෙනවා මේකේ නැවත වාරයක් අපිට අවශ්‍ය දේවල් ටික ටයිප් කරගන්න. යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඒක සකස් කරගන්න. දැන් Microsoft කියන එක වචනේ නිවැරදිව ටයිප් වෙලා තියෙනවා. අපිට සිම්පල් අකුරක් තියෙන නිසා අපිට පුළුවන් ඒක කැපිටල් කරගන්න. එයාදී විදියට මේවයි ඒ වැරදි අඩුපාඩු තියෙනවා නම් සකස් කරගැනීමේ හැකියාව ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ වලට like කරන්න. ඒත් එක්කම ඔයාලගේ වටිනා අදහස් comment section එකට ඇතුළත් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න share කරන්න. තවත් පරිගණක ලෝකේ වැදගත් දේවල් ඔයාලට කියලා දෙන අලුත්ම අලුත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනකන් ඔයාලගෙන් සමු ගන්නවා. සුබ දවසක් හැමෝටම.